වීවගාවේදී පෝරභාවිතය සඳහා අපිට විශාල වීදමක් දැරීමට සිද්ධ වෙනවා. ඉතින් මේකට විකල්පයක් හැටියට කෘෂිකාරණ දෙපාර්තමේන්තුවේ බෝම්බුල පරීක්ෂණ ස්ථානයේ විසින් කුඹුරවල පෝර සඳහා වගා කරන්න පුළුවන් වැලෑටියක් හඳුල්ලා දීලා තියෙනවා ඇසොල්ලා කියලා. මේ ඇසොල්ලා කුඹුරවල වගා කිරීමෙන් අපිට පුළුවන් නයිට්‍රජන් පෝර 50% ඉඳලා 100% දක්වා ප්‍රමාණයක් අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ පැලෑටියේ තවත් විශාල වාසි රසක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ඇසොල්ලා කියන පැලෑටිය කොයි වගේ පැලෑටියක්ද? ඒක පෝර සඳහා යොදාගන්නේ කොහොමද? ඒකෙන් අත්වන අනිකුත් වාසිදායක තත්ත්වයන් මොනවද කියලා. මේ ඇසොල්ලා කියන්නේ පාසියක්. එතකොට මේ පාසියේ යටිපැත්තේ මේ ගුල්වල ජීවත් වෙන නීල හරිත ඇල්ගී එකක්, එහෙම නැත්නම් දැන් අලුත් විදිහට හඳුන්වනවා සයනෝ බැක්ටීරියා නමින්, ඒ නීල හරිත ඇල්ගී එකට පුළුවන්කම තියෙනවා මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් මේකට අරගෙන තිර කරන්න. මේකෙදි වෙන වාසිය තමයි මේක අපි උඹුරු පසේ වගා කරනකොට, ඒක වැවෙනකොට, ඒක පොළොවට එක්කව වෙනකොට මේකේ තියෙන නයිට්‍රජන් පොළොවට එක්කව වෙනවා. ඒ මාර්ගයෙන් අපිට කුඹුරු පසට නයිට්‍රජන් ලබා දීමේ ක්‍රමයක් මේ මාර්ගයෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මේ ඇසොල්ලා කියන පාසියක හරිම ඉක්මන් වර්ධන වේගයක් තියෙනවා. මම දවස් 3කදී විතර මේ තියෙන ඇසොල්ලා ප්‍රමාණය දෙගුණයක් වෙන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍යයෙන් අපි හොයාගෙන තියෙනවා දින 45කදී වියලි බරින් කිලෝග්‍රෑම් 2000 සිට 3000ක් විතර ඇසොල්ලා ලබා ගන්න පුළුවන්. ඒකම ඒ ප්‍රමාණයෙන් අඩංගු නයිට්‍රජන් ප්‍රමාණය කිලෝග්‍රෑම්ස් 45ක් විතර වෙනවා කියලා අපි ගණන් බලලා තියෙනවා. ඇසොල්ලා වල සාතක වර්ධන වේගයේ වගේම අපි දැකලා තියෙනවා ඇසොල්ලා වල වියෝජනය, ඒ කියන්නේ දිරීමත් හරිම ඉක්මන. එතකොට සාමාන්‍යයෙන් අපි නයිට්‍රජන් පොහොර ලබා දෙන්න යූරියා යොදනවා. ඒ වගේම ඉක්මන් වර්ධන වේගයකින් ඇසොල්ලා මාර්ගයනුත්, මොකද ඇසොල්ලා හරීම මේ පේනෝ වගේම මුර්ධුත්, ඒ මාර්ගයෙන් හරීම ඉක්මනට කුඹුරු පසට නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන්. එතකොට මේ නයිට්‍රජන් වලට අමතරව වී වගාවට අවශ්‍ය සුළු මූලද්‍රව්‍ය කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, යකඩ ওই වගේ විශාල සුළු මූලද්‍රව්‍ය ප්‍රමාණයක් මෙතෙන්දි කුඹුරු පසට ලබා දෙන්න පුළුවන්. ඊටත් වැඩිය ඇත්තටම අද අපි ඇසොල්ලා වැදගත් කියලා සලකන්නේ මේක ඉතාමත්ම හොඳ කාබනික ද්‍රව්‍යයක්. මේ කාබනික ද්‍රව්‍යය හරහා සම්පූර්ණ පසේ ව්‍යුහයම දියුණු කරන තත්ත්වයක් මේ මාර්ගයෙන් උදා වෙනවා. මේ ඇසොල්ලා හොඳට මේ කාබට්ටයක් හැටියට, ඒ කියන්නේ තට්ටුවක් හැටියට වැවෙනකොට හුඟක්ම අපි දැකපු තවත් වාසියක් තමයි විශේෂයෙන්ම මේ වල් මර්ධනය ඉතාමත්ම සාර්ථකව කරගන්න පුළුවන්. එතකොට දැන් ගොවි මහත්මයෙක් ඇසොල්ලා වගාව පටන් ගන්නවා නම් ඇසොල්ලා තවානක් ඒ ගොවි මහත්මයා නඩත්තු කිරීමක් අවශ්‍ය වෙනවා. තවාන යම්කිසි සුළු ඉඩ ප්‍රමාණයක් යොදාගෙන කරන්න පුළුවන්. ඒක තමන්ගේ කුඹුරෙම ඉහළ කොටසක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිමෙන්ති ටැංකියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ඒ ඇසොල්ලා තවානෙන් දැන් මේ වගේ විශාල ලියද්දක ඇසොල්ලා ගුණනය කළා අපි පොහොර කැටියට ලියදි වලට ගෙනිහිල්ලා කුඹුරු වපුරන අවස්ථාවේදී, එහෙමත් නැත්නම් මතුපිට පොහොර යොදන අවස්ථාවේදී කුඹුරට යොදන්න පුළුවන්. තවත් ක්‍රමයක් මේ හඳුන්වලා දෙන්න පුළුවන්. වී වගාව කරගෙන යන ක්ෂේත්‍රයේදීම ඇසොල්ලා වගා කිරීම පළවෙනි බිම්සැක සීමේ ඉඳලා වැපිරීම දක්වා තියෙන සති 3ක් හෝ මාසයක් වෙන කාලයේ ප්‍රයෝජනයට අරගෙන ඇසොල්ලා යම්කිසි ප්‍රමාණයක් කුඹුරේ වවලා ඒක කුඹුරට එක්කව කිරීම. ඊට අමතරව පාලනය කරගත්ත ඇසොල්ලා තවානෙන් ඇසොල්ලා කොටසක් ගිහිල්ලා වතුර බැඳපු කුඹුරට යොදනවා. ඒකම අපිට පුළුවන් පැලසිටුවිල තියෙන කුඹුරක උනත් ඇසොල්ලා හඳුන්වලා දීලා වගා කළා වීඩරයක් මාර්ගයෙන් කුඹුරු පසට යට කරන්න. ඊගොයිතැනේදී වගේම ඇසොල්ලා එළවලු වගාවේදී, ඒකම ගෙවතු වගාවේදී, මල් වගාවේදී උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී අපිට ඇසොල්ලා කොම්පෝස්ට් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කුඹුරෙන් ඇසොල්ලා එකතු කරලා වැස්සෙන් ආරක්ෂා වන විදිහට වෙනමම ගොඩගසා තැබීමෙන්
ඉතා ඉක්මනින් කොම්පෝස් ලබා ගන්න පුළුවන්. ඇසොල්ල පිදුරුත් එක්ක එකතු කරලා මීටත් වඩා සාර්ථක පෝෂගුණින් ඉතා ඉහළ කොම්පෝස් ද්‍රව්‍යයක් ලබා ගන්නත් පුළුවන්. ඇසොල්ලවල අඩංගු වන අධික නයිට්‍රජන් ප්‍රමාණයත් පිදුරුවල අඩංගු වන අධික පොටෑසියම් ප්‍රමාණයත් මෙහිදී එකට එකතු වන නිසායි මේ ඇසොල්ලා සහ පිදුරු මිශ්‍ර කොම්පෝස්ට් වල පෝෂගුණය වැඩි වෙන්නේ. ඇසොල්ලා සහ පිදුරු එකට එකතු කරලා කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම මේ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන එතන සුද්ධ පවිත්‍ර කරලා එතන මේ විදිහට පිදුරු තට්ටුවක් අතුරනවා. මේ පිදුරු තට්ටුව ඊට පස්සේ හොඳින් ජලයෙන් තෙත් කරනවා. ඒ තෙත් කරගත්ත පිදුරු තට්ටුව මතට ඊළඟට ඇසොල්ලා තට්ටුවක් අතුරනවා. මේ ආකාරයට මාරුවෙන් මාරුවට පිදුරු සහ ඇසොල්ලා තට්ටු කීපයක්ම අතුරලා අඩි දෙකමාරක් පමණ උසට එනකල් මේ ගොඩ හදා ගන්නවා. මෙහිදී දිරවීම ඉක්මන් කරවන්න මේ ගොඩ දින 10කදී විතර මේ විදියට හොඳින් කලවම් කර ගන්නවා. සාමාන්‍යයෙන් දින 21ක් 30ක් විතර කාලයක් මේ ගොඩ දිරන්න ඇරපුවාම අපිට ඉතාමත්ම සාර්ථක පෝෂක ගුණයෙන් ඉතා ඉහළ කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්.